අයිබෝවන් මැණිකරෙන්දා YouTube cooking channel එකට ඔයාලා විතරමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට හදලා පෙන්වන්න ගෙනාවේ චොක්ලට් පුඩින් එකක්. මේක ඉතාමත් අඩු වෙලාවක්, ඒ කියන්නේ විනාඩි 20ක් වගේ ඇතුළත හදා ගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ටික තමයි මේ මම ඔයාලට පෙන්වන්නේ. ඒ වගේම ඉතින් මම ඔයාලට මතක් කරන්නේ මගේ වීඩියෝ බලන ඔයාලා මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නවනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේ මේ එකම තියෙන වෙල් බටන් එකත් ක්ලික් කරන්න, ඕල් කියන බටන් එකත් ක්ලික් කරන්න. එතකොට මගේ වීඩියෝ අලුතෙන් එනවා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මම මේ පුඩින් එකට අරන් තිනවා චොක්ලට්, කොකෝවා පවුඩර්, ජෙලටින්, ෆ්‍රෙෂ් මිල්ක් අරන් තිනවා, සීනි අරන් තිනවා, මම මේක සරස ගන්න කජු අරගෙන තිනවා. දැන් අපි බලමු පියවරෙන් පියවර මේක හදන හැටි. මම මුලින්ම කරන්නේ ජෙලටින් මේ සැඳි දෙකක් අරගෙන භාජනයකට දානවා. දාලා ඒ ටික පෙඟෙන්න අපි ගත්ත කිරි වලින් ටිකක් දානවා. මොකද අපි කිරි රත් කරනකොට කෙලින්ම ජෙලටින් දාන්න, එතකොට ටිකක් වෙලා යන නිසා දිය වෙන්න. අපි මේ වගේ ටිකක් පෙඟෙන්න තියලා විනාඩි දෙකක් විතර ගියාම අපි කිරි ටිකට මිශ්‍ර කරාම අපිට ඉක්මනින් ලේසියෙන්ම දිය කරගන්න පුළුවන්. මම ඊළඟට කරන්නේ භාජනයක් අරගෙන අපි අපේ ඉතුරු කිරි ටික ඔක්කොම මේ භාජනයට දාගන්නවා. දාගෙන අපි ගත්ත චොක්ලට් ටිකත් මේ වගේ කුඩාවට කඩාගෙන ඒ කිරි ටිකට මිශ්‍ර කරගන්නවා. කිරි ටික රත් වෙනකොට මේ චොක්ලට් ටික ඔක්කොම දිය වෙනවා හොඳට. අපිට අවශ්‍ය නම් ඒක කුඩාවට තවත් කුඩාවට කඩා ගන්නත් පුළුවන්. ඊළඟට මම ගත්ත කොකෝවා පවුඩර් වලින් මේ සැදී හතරක් වගේ දාගන්නවා. සීනිත් මේ සැදී පහක් දාගන්නවා. ඒක ඔයාලගේ රස අනුව සීනි එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම අපි දිය කරගත්ත ජෙලටින් ටිකත් ඒකටම එකතු කරනවා. දැන් මේ ජෙලටින් ටික ඉක්මනට ලේසියෙන්ම දිය කරගන්න පුළුවන්. දැන් ඊළඟට මම කරන්නේ ලිපේ තියලා මේ රත් කිරි ටික ඔක්කොම රත් කරනවා. අපි දාගත්ත චොකලට්, කොකෝවා පවුඩර්, ජෙලටින් ඔක්කොම ඉතාම සුළු වෙලාවකදී දිය වෙනවා. දැන් මේ මිශ්‍රණය හොඳින් නිවුණාට පස්සේ මම කරන්නේ බටර් ගාගත්ත මේ වගේ තැටියකට මම මේ මිශ්‍රණය පෙරලා දාගන්නවා. දාලා ඉතින් අපි මේ මිශ්‍රණය ස්ටීම් කරන්නවත් මොකුත් නැහැ. අපි ෆ්‍රිජ් එකේ පැය 4ක් 5ක් තිබුණම ඇති. ඉතමත් ලේසියෙන් හදාගන්න පුඩින් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මම මේක දැන් ෆ්‍රිජ් එකේ දානවා. මේ දාලා පැය 4කට විතර පස්සේ දැන් මේක හොඳට මේ සෙට් වෙලා තියෙන්නේ. දැන් මම කරන්නේ මේක ට්‍රේ එකකට අනිත් පැත්ත හරව ගන්නවා. මේ අනිත් පැත්ත හරව ගත්තම අපිට පේන ආකාරය තමයි ලේයර් දෙකකට වගේ තමයි අපිට පේන්නේ. අපි දැන් මම කරන්නේ දැන් මේ කජු ටිකක් දාලා මේක සරස ගන්නවා. ඉතින් ඔයාලත් මේ වගේ රසමනස චොක්ලට් පුඩින් එකක් හදලා රස බලන්න. නැවත මේ වගේ වීඩියෝකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.